ලෑස්තලා ඉන්න අදත් පොඩි ගමනක් යන්න. ඉතින් මං හිතුවා ඔයාලට ඒකෙත් බ්ලොග් එකක් අරන් එනවා කියලා. දැන් යන්න හදන්නේ ඒජ් ඔෆිස් එකට. හේතුව තමයි මේ මහපොළ ශිෂ්‍යාධාරය ඇප්ලයි කරන්න, මේ ආදායම් වාර්තාවක් ගන්න. ඉතින් මං හිතුවා ගොඩක් අය ඇති වීඩියෝස් බලලා මහපොළ ඇප්ලයි කරන. ඉතින් එයාලට වැදගත් වේවි කියලා හිතන නිසා මම බ්ලොග් එකක් අරන් එනවා කියලා හිතුවා. මුලින්ම කරන්න ඕන ග්‍රාම සේවක ළඟට යන එක. ගිහිල්ලා අම්මා හරි තාත්තා හරිනේ අපේ ආදායම, ගෙදරට ආදායමක් ගන්න. ඉතින් අම්මට හරි තාත්තගේ හරි නමට ආදායම් වාර්තාවක් ඉල්ලන්න ෆෝම් එකක් ග්‍රාම සේවකගෙන් ගන්න ඕන. ඊට පස්සේ ෆෝම් එක ෆිල් කරගෙන ඉවර වෙලා අපි ඒජ් ඔෆිස් එකට ගිහින් බාර දුන්නම අපිට ආදායම් වාර්තාව ගන්න පුළුවන්. ඉතින් මන් දන්න තරමට මහපොළ ඒ ශිෂ්‍යත්වය හම්බ වෙන්නේ කැම්පස් වල ළමයින්ට, ඊට පස්සේ රජයේ අධ්‍යාපන ලබන අයට, සාමාන්‍යයෙන් කැම්පස් ළමයින්ට HND, NDT, ඊට පස්සේ මන් දන්න ටික ඕෂන් යුනිවර්සිටි ඒවයි දෙනවද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඒකේ ආදායම් වාර්තාවේ තියෙන්න ඕන අපේ වාර්ෂික ආදායම ලක්ෂ දෙකකට වෙනකන් තමයි මහපොළ ශිෂ්‍යත්වය හම්බෙන්නේ. ලක්ෂ දෙකට වඩා වැඩි නම් හම්බ වෙන්නේ නැහැ. දැන් වෙනස් වෙලාද කියලා දන්නේ නැහැ. ඉතින් කොහොම හරි දැන් මම යන්න හදන්නේ ඒජ් ඔෆිස් එකට මගේ ආදායම් වාර්තාව ගන්න. ඔන්න ඉතින් ඒජ් ඔෆිස් එක ළඟට නම් ආවා. දැන් තියෙන ඇතුළට ගිහිල්ලා වැඩි කරගන්න. මට මේකට මේ අපේ නංගිගේ මල්ලිගේ උපැන්න සහතිකත් ඕන වෙනවා. ඉතින් ඒ දෙන්නගේ උපැන්න ඉස්කෝලේ නිසා මම උපැන්න සහතික දෙකකුත් ගන්න තමයි අද ආවේ. නංගිගේ මල්ලිගේ උපැන්න සහතික ඕන වෙන්නේ ඒ දෙන්න තවම ඉගෙන ගන්න නිසා. ඒවත් ඉදිරිපත් කරන්න ඕන මහපොළ ඇප්ලයි කරනකොට. ඉතින් ඔන්න ඔයාලගේ උපැන්න එහෙම නැතිවලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒජ් ඔෆිස් එකට ගිහිල්ලා නමයි උපන්දිනේ දුන්නට පස්සේ අලුතෙන් උපැන්නයක් ගන්න, ඔරිජිනල් එකක්. උපැන්නේ ගන්න ₹250ක් ගන්නවා ඒජ් ඔෆිස් එකෙන්. ඉතින් මම දැන් මේ ඉන්නේ මගේ ආදායම් වාර්තාව ගන්න. ඉතින් ඇත්තටම ගොඩක් එපා වෙනවා මේ වගේ තැනකට ආවට පස්සේ. මොකද මම මගේ ආදායම් වාර්තාවේ සයින් එකක් දාගන්න විතරයි තිබුණේ. ඉතින් මම මේ සයින් එක දාගන්න ඇතුළට ගියාට පස්සේ යාළගේ මීටින් එකක් තියෙනවා, ඒක ඉවර වෙනකන් ඉන්න කිව්වා. මං ඇහුවා මිස් කොච්චර වෙලාවක් යයිද කියලා. ඒක කියන්න බැහැයි කිව්වා. මට එතකන් එළියට වෙලා ඉන්න කිව්වා. මං ඊට පස්සේ පැයක් විතර එළියට වෙලා ඉන්නකොට එක සර් කෙනෙක් ඇවිල්ලා, ඇයි දැහුව ඉන්නේ, මං කිව්වා සර් මේකේ සයින් එකක් දාගන්න කියලා. ඊට පස්සේ සර් තමයි ගිහිල්ලා මට මේ සයින් එක දාලා ගෙනත් දුන්නේ. ඉතින් සර් ආවේ නැත්තම් මම අර මෙන්න කිවර යනකම්ම ඉන්නවා. ඉතින් ඇත්තටම මං දන්නේ මම ඇත්තටම ආස නැහැ ඒජ් ඔෆිස් එකකට එහෙම යන්න. ඉතින් ඒ අතරේ ගොඩක් හොඳ මිස්ලා සර්ලත් ඉන්නවා. කතා කරලා ඒ පුතේ ආවේ මොකද්ද වෙන්න ඕන කියලා, මහපොළ ඇප්ලයි කරන්නද, ඔයාට ආදායම් වාර්තාවක් දෝන කියලා. ඇත්තටම ගොඩක් ආදරෙන් උක්මන්ට වැඩේ කරලා දෙන්න බලන මිස්ලා සර්ලත් ඉන්නවා. ඔන්න ඉතින් දැන් මං ජූස් බායකට ආව. මොකද මම ගෙදරින් යනකොට උදේ 10 වගේ, මම එහෙන් එනකොට එකහමාර විතර ඇති. ඉතින් ඒ නිසා 30ක් ආව. මම පොඩි ජූස් එකක් බොන්නව ජූස් බායකට. ඉතින් මම ඔඩර් කරේ මිල්ක් ෂේක් එකක් බොන්න තමයි දැන් හදන්නේ. මට සාමාන්‍යයෙන් තනියම කියලා ප්‍රශ්නයක් නෑ, පාරේ කියලා ප්‍රශ්නයක් නෑ, ඕන තැනක කන්න පොන්න පුළුවන්. ඒක මගේ ලොකු හැකියාවක්. ඔන්න ඉතින් මිල්ක් ෂේක් එක ආවා, බොන්න තමයි තියෙන්නේ. මම අද ඒජ් ඔෆිස් එකට ගිහිපු වෙලාවේ මට වුණ දේ කියලා මම ඒක කියන්න හිතුවේ. මම පෙරේද ගියා ලයිසන් එක ගන්න. ඉතින් ගාල්ලට තමයි ගියේ. මම මේ වෙලාවේ එක්සෑම් හෝල් එක ළඟ පොඩ්ඩක් පාරේ හිටියා. ඉන්නකොට කුණු ට්‍රැක්ටරේ ආවා. කුණු ට්‍රැක්ටරේ ඇවිල්ලා එතන තිබුණ ගෙදර කුණු අරගෙන ගියා. ඉතින් අර ඒ කුණු බෑග් අරගෙන හිටියේ වයසක 100 කෙනෙක්, අවුරුදු 65ක් 70ක් විතර වෙන කෙනෙක්. ඉතින් එයා අතින් අර කුණු බෑග් අරගෙන ට්‍රැක්ටරේට දැම්මේ. ඇතුළේ තියෙන කුණු වෙනම අරගෙන ට්‍රැක්ටරේට දානවා අතින්. ඉතින් එච්චර දෙයක් කරන මනුස්සයෙක්ට ₹15,000 10,000ක් වගේ පොඩි පඩියකුයි. මේ වගේ
ඇත්තර මේ ජොෆිස් එකේ මම දැකපු ගොඩක් මිස්ලා හිටිය වාඩි වෙලා කතා කර කර එහෙම ගොඩක් අය කරන්නේ තේ එකක් හදාගෙන බොනවයි අන්න එහෙම තමයි මම දැන් දවස් 3-4ක් ගිහිලා තිනවා 3-4ෙම ගොඩක් අය ඉන්නේ නිකන් ඉතින් ඒ වගේ අයට රුපියල් 30,000ක 40,000ක පඩියක් දෙනකොට අර කුණු අයින් කරන අතින් අයින් කරන මිනිස්සෙක්ට රුපියල් 10,000ක 12,000ක පඩියක් දෙන එක ඇත්තටම දුකයි දැක්කම ඉතින් අන්න ඒ හේතුව නිසා තමයි මම කියන්න හිතුවේ ජොෆිස් එකට ගියාම උන දේ ඔන්න මන් දැන් ජූස් එක බීලිවරයි දැන් ගෙදරට ආවා ඉතින් මං ගෙදර එනකොට මට පාර්සල් එකක් ඇවිල්ලා තිබුණා මං හිතුවා ඒකත් වීඩියෝ එකටම පෙන්නනවා කියලා ඉතින් මෙන්න මේ ක්‍රොප් ටොප් එකේ වල තිබුණා මට ෆයර්බර්ඩ් කියන FB page එකෙන් ගොඩක්ම ගොඩක් ස්තුතියි ඔයාලට ඉතින් ඔයාලටත් ඕන ඇඳුම් එහෙම තියෙනවා නම් මේ page එකෙන් ගන්න ගන්න පුළුවන් නම තමයි ෆයර්බර්ඩ් ඉතින් ඔයාලා කැමති මැටීරියල් එකකින් ඕඩර් කරගන්න පුළුවන් මෙයාලගේ FB page එකට ගියාට පස්සේ chat කරලා ඕඩර් එකක් දාන්න පුළුවන්. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.